ගරු ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමීන් වහන්ස? අනේ නෑ, බුදුරජාණන් වහන්සේ මේ විසාකාව, අනේ පිරිසිද්දුමා, නකුල මාතා, නකුල පියා, ඔය වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාමන් හිටියා. ඉතින් මේක අපහසුකාවයක් නෑ, අපහසු වෙන්නේ අපි තුළ විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණේ සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝනා. සද්ධාවේ. එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. තේරෙනවද? සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. තේරෙනවද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියලා තියෙනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන වෙන කිසිම දෙයක ප්‍රශ්නයක් නෙමෙයි.